ටික අඟල් 12ත් 15ත් පමණ වන පොළොන් තෙලිසන් දිවයින පුරාම දක්නට ලැබෙනවා. රාත්‍රී කාලයේට ක්‍රියාශීලී වන අතර දහවල් කාලයේදී කුණු ගොඩවල් ගල්ලාදී සැඟව සිටිනවා. ලංකාවේ සර්පයින් දෂ්ට කිරීමෙන් සිදුවන මරණ අතරින් 2%ක් පමණ සිදුවන්නේ මොවුන් දෂ්ට කිරීමෙන්. තිත්පොළඟාගේ විෂ ශරීරගත වූ විට මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්‍රමයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීමත් සිදුවන්නට පුළුවන්. වරකට මොවුන් පැටවුන් 22ත් 40ත් අතර සංඛ්‍යාව බිහි කරන අතර ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ට කිරීම නිසා සිදුවන මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් තිත්පොළඟා දෂ්ට කිරීමෙන් සිදුවනවා. ත්‍රිකෝණාකාර හිසක් සහිත වැලි පොළඟා දිගාඩි 1ක් 1.5ක් පමණ වන අතර වියලි කලාපයේ වෙරළබඩ තීරයේදී ප්‍රධානම වශයෙන් හමුවනවා. රාත්‍රියේදී ඉතා ක්‍රියාශීලී වන වැලි පොළඟා දිවා කාලයේදී කොළරොඩු අතර පඳුරු තුල හෝ බුරුල් වැලි පසේ සැඟවෙනවා. ලෝකයේ සර්ප දෂ්ටණීන් සිදුවන මරණ තුල විශාලම ප්‍රමාණයක් සිදු කරන වැලි පොළඟුන් වරකට පැටවුන් 3ක් 6ක් ප්‍රමාණය බිහි කරනවා. පෙනේ කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති නාගයින්ගේ පෙනේ පිටුපස ප හැඩයේ දක්නට ලැබෙනවා. දිවා කාලයේ ඉතා ක්‍රියාශීලී වන අතර දිවයිනේ මධ්‍යම කඳුකරයේ උස් කඳු මුඳුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකින්ම නාගයින් දක්නට ලැබෙනවා. දිගින් නඩි 6ත් 8ත් අතර ප්‍රමාණයක් වන මොවුන්ට තම ශරීරයෙන් 3න් 2ක් පමණ එසවීමේ හැකියාවක් තිබෙනවා. මිනිස් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නතර කිරීමට තරම් විෂසහිත නාගයෝ දෂ්ට කිරීමෙන් පැය 36ක් පමණ ඇතුළත රෝගී කුමරණයට පත්වනවා. මොවුන්ගේ බෝවීමේදී ගැහෙනු සතෙකු වරකට බිත්තර 20ක් 30ක් පමණ ප්‍රමාණයක් දමනවා. තෙල් කරවලෙකු කළු මිශ්‍ර දුඹුරු පැහැයක් ගන්නා අතර ලංකාවේ ගොඩබිම වාසය කරන උග්‍රම විෂසහිත සර්පයා ලෙස හඳුන්වන්නට පුළුවන්. හොඳින් දිලිසෙන සුළු ශරීරය දිගාඩි 3ක් 3.5ක් පමණ දවනවා.